අයිබෝවන් වසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට මේ මගේ පිටුපසින් පෙනෙන්නේ මීට සතියකට පමණ කලින් රාගම වල්පොළ ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ අධික සුළඟ හේතුවෙන් කැඩුණු නිවසක් මේ නිවසේ වැඩ කටයුතු අද දින ආරම්භ කරනවා ඉතින් හරි ප්‍රීතිමත් දවසක් නිවසියන්ට වගේම ප්‍රදේශයේ සියලුම දෙනාට ඒ වගේම ඉන්ද්‍රරතන පොඩි හාමුදුරුවන්ට නිසර ටීවී අපි හිතුවා මෙතනට ඇවිල්ලා මේ දර්ශන ඔබට පෙන්වන්න ඕනි කියලා මේ තියෙන්නේ අභිනවෙන් ඉදිවන නව නිවස පුංචි හැබැයි ලස්සනයි ලස්සනට ඉතාමත් ක්‍රමානුකූලව ඉන්ද්‍රරතන පොඩි හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මේ වැඩ කටයුතු සියලුම දේ සිදු වෙනකොට අර ඈතින් පේන සියඹල ගහ සහ මේ කොස් ගහ තමයි මෙතන තිබිච්ච පුංචි ගෙට වැටුනේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් වැරදි කරන්නේ නැහැ බොහෝ දිනක තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා මේ පාඩුවේ ජීවත් වෙන මිනිසුන්ටම තමයි සබහා ධර්මයේ දඬුවම් දෙන්නේ එදා වුන්ට කඳුලක් ආවා හිතට ලොකු වේදනාවක් ආවා බයක් ආවා අපි කොහෙද ආය ජීවත් වෙන්නේ අපි කොහොමද මේ නිවස හදාගන්නේ එදා වේල හම්බ කරගෙන කන අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් දෙදෙනා පාසල් යවන්නත් ඕනි වර්තමානයේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ගෙයක් හදනවා කියන්නේ එක හිතන්නවත් බෑ නමුත් වල්පොළ අනෝමදසේ හාමුදුරුව මේ උණු වෙන්නේ ඇහිය මේ විපත දැක්කා මේ විපත දැකලා පෙරමණ්ඩි ඉන්ද්‍රරතන හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා පොඩි හාමුදුරුවනේ මා දන්න පවුලකට මෙන්න මේ වගේ කරදරයක් වෙලා තියෙනවා කියලා පොඩි හාමුදුරුව එසනින් මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ ජංගම දුරකථනයේ ඡායාරූප කිහිපයක් ගන්නවා මේ ඡායාරූප කිහිපය අරගෙන හාමුදුරුවන්ගේ Facebook එකට දානවා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා හාමුදුරුවනේ අපි උදව් කරන්න කැමතියි කියලා බොහෝ දෙනෙක් තමන්ගේ හිතේ තියෙන දේ කියනවා නමුත් ලංකාවෙන් එංගලන්තයට ගිහිල්ලා රැකියාව කරන අංජන විජේසිංහ තරුණයාට හිතේ පහළ වෙනවා මට මේ දේ කරන්නට ඕනි පොඩි හාමුදුරුවත් එක්ක අත්වල් බැඳ ගන්න ඕනි අංජන තීරණය කරනවා මේ නිවස තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමන් පමණක් දායක වෙලා ඉදි කරලා දෙන්න හිතපුතුනේ වර්තමාන සමාජයේ අපි අහලා තියෙනවා මේ දවස්වල ලංකාවේ කතාබහට ලක්වන කරුණක් තමයි Tamange අවුරුදු 15ක් පමණ වයස ඇති දියණිය අම්මයි තාත්තයි විකුණනවා 50 දෙනෙකුට පමණ ලක්ෂ ගණන් Tamange දියණිය විකුණලා Tamange ලේමස් චිකමනේ මේ විකුණන්නේ Tamange දරුවනේ ලක්ෂ ගණන් හොයන මේ අම්මයි තාත්තයි අද වෙනකොට උන් නීතිය මාර්ගයට ගෙනිලා තවත් වෙනක අපි දකිනවා තමන්ගේ නිවසේ කාමරයක් ඉල්ලුවා කියලා අම්මයි තාත්තයි තමන්ගේ පුතාට ගහලා මරනවා මේ අබුද්දස්ස කාලේද කියලා හිතනවා හිතවතුනි ඒක නිසා අංජන මහත්මයා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් නෙවෙයි මේ නිවස හදන්නේ තමන්ගේ බිරිඳගේ අම්මා වෙනුවෙන් අන්න ඒකයි තියෙන විශේෂත්වය මගේ ආදරණීය හිතවතුනි තමන්ගේ නැන්දම්මා බිරිඳගේ අම්මා තමන්ගේ අම්මා කියලා හිතාගෙන අංජන මහත්මයා මේ නිවස මේ ආදරණීය අම්මටයි දරුව දෙන්නටයි සකසලා දෙන තීරණය කරනවා හිතවතුනේ ලංකාවේ අතනින් මෙතනින් කෙනා කෙනා අපරාධකාරයව හමු වෙනකොට එංගලන්තේ ඉන්න අංජන මහත්මයා මීට දවස් කිහිපයකට කලින් මිය පරලොව ගිය තමන්ගේ නැන්දම්ම වෙනුවෙන් මේ ගේ හදනවා අපිට කියන්න තවත් දේවල් නැහැ. මොකද අම්මට කරන වගේ උදව්වක් අම්මට කරනවා වගේ පුණ්‍යෝපකාරයක් තමන්ගේ බිරිඳගේ අම්මටත් කරන්න අංජනට හැකියාවක් ලැබෙන්නේ අංජනගේ අම්මයි තාත්තයි අංජනට පුංචි කාලේ ඉඳන් කියලා දුන්න ගුණධර්ම හේතුවෙන්. ආදරණීය හිතවතුනි මේ ප්‍රදේශයේ වැඩිහිටියන් තරුණයන් එකතු වෙලා තමන්ගේ ශ්‍රමයත් ලබා දෙනවා මේ නිවස හදන්න. වලපොළ අනෝමදස්සේ හාමුදුරුව කියන්නේ ලංකාවෙම ජනප්‍රිය ධර්ම කථිකයන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ සත්ක්‍රියාව දැකපු නිසා තමයි
පොඩි හාමුදුරුවන්ට මේ දේ කරන්න තමන්ගේ ජංගම දුරකථනය ප්‍රයෝජනවත් වුණේ. අපිට ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක ඕනි වෙන්නේ මෙන්න මේ වගේ වැඩ සඳහා හිතවතුනේ. අපේ Facebook කිනුම ඕනි වෙන්නේ මෙන්න මේ වගේ වැඩ සඳහා. තව දෙයක් කියන්නට ඕනි. එංගලන්තේ අංජන සැප විඳින්නේ නැහැ. මම දන්නවා. මොකද ලංකාවේ තමන්ගේ නෑදෑයන් හිතවතුන් තමන්ගේ ගමේ උදවිය අමතක කරලා තමයි එංගලන්තෙ ගිහිල්ලා රැකියාව කරන්නේ. ඉතින් මේ සිදු කරා ඕ සත්ක්‍රියාව මේ සිදු කරා ඕ පුණ්‍ය කර්මය මේ ආදරණීය අම්මටයි දරුවෝ දෙන්නටයි තවත් දවස් කිහිපයකින් සතුටු සිනා තමන්ගේ මුවගේ පෑදෙන දවසක් බවට පත් වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හැකි ඉක්මනින් මේ නිවස හදලා ඒ පුංචි පැටවු දෙන්නට නිදහසේ මේ නිවසේ ගත කරන්න කාලය ලබා දෙන්න කියලා. අපි ජීවිතයට ගොඩක් දේවල් ලැබෙනවා. ඒ වගේම ගොඩක් දේවල් අහිමි වෙනවා. තමන්ට අහිමි වුණු දේ ගැන නෙමෙයි ආදරණීය හිතවතුනි හිතන්න ඕනි තමන්ට හිමි වුණු දේ ගැන. පුංචි දුවා දරුවා දෙදෙනාටම කියන්න තියෙන්නේ අම්මගේ හීනය දවසක පුංචි පුතේ දුවේ ඔබේ අධ්‍යාපනයත් එක්ක රටට වැඩදායි දරුවන් දෙදෙනෙක් වීමයි. ඒ වගේම අංජන මහත්මියගේත් හීනය එක තමයි. මේ අම්මටත් දරුවන් දෙදෙනාටත් ඉන්න හිටින්න තැනක් සකසලා දීලා දවසක සතුට වෙන්න. ඒ වගේම මේ වැඩ කරන පිරිවර ඔවුනුත් තමන්ගේ ශ්‍රමදායකත්වේ ලබා දෙනවා පවුලේ හිතවතුන් එකතු වෙලා එයත් අගයන්න ඕනි කරනාවක්. අද මෙතන බිත්ති නැහැ. බිත්ති ඉදි වෙලා වහල තැනූදා අපි එනවා ඒ පණිවිඩයත් ඔබට කියන්නට. එහෙමනම් ඉන්ද්‍රරතන හාමුදුරුවොත් එක්ක ගොඩක් දේවල් තව කතා කරන්න තියෙනවා. ඒ ආදරණීය අම්මත් එක්කත් කතා කරන්න තියෙනවා. මොහොතකින් අපි යාලි ආයෙත් හමු වෙනවා නිසල ටීවී වෙතින්. අයිබෝවන්. බෞද්ධ සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේ සදා සොත්ති භවන්තු තේ රක්ක භූතානම් පාපග්ගහා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. මේ අවස්ථාවට වැඩමකට වදාළ වල්පොළ ශ්‍රීම රත්නාරාම විද්‍යා නිවාස මහපිරුවෙන් මහා විහාරවාසී වල්පොළ ධර්මරත්න කනිෂ්ඨ ද්විතීක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෙත්මඟ සීල භාවනා සමිතියේ ගරු අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍යපාද අපේ වල්පොළ අනුමදස්සී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අප වල්පොළ විද්‍යා නිවාස මහපිරුවෙන් මහා විහාරවාසී පාදී අපේක්ෂක සාමිනිසුරු අපේ දානක් මුල්ලේ පඤ්ඤාසේකර හාමුදුරන් වහන්ස ඒ වගේම බටුවත්ත මහා විද්‍යාලයේ ආචාර්ය මේ කටයුතු වලදී මූලිකත්වයෙන් ක්‍රියා කරන අපේ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පෙරමණ්ඩි ඉන්ද්‍රරතන හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. විශේෂයෙන්ම අපේ ඉන්ද්‍රරතන පොඩි හාමුදුරන් වහන්සේ පරත්තම් පටිපාජ්‍යත පරාර්ථයේ හැසිරීම බුදුරජාණන් වහන්සේ අනුදත්තේ උදාර ධර්මකාරණාව මැනවින් අවබෝධ කරගෙන අන්‍යයන්ට උදව් උපකාර කිරීම සඳහා විශේෂයෙන්ම විදේශ සම්බන්තා පදනම් කරගෙන විශාල සමාජ සේවා කාර්යයන් රාශියක්ම සිද්ධ කරනවා.
ඒ අවස්ථාවේදී අත්‍යවම උපකාර කළ යුතු උදව් කළ යුතු පින්නතුන් තමයි තෝරාගෙන අද මේ ජීවත් වීමට සමන්ට සෙවන දීමට මේ පුංචි දරුවන් අධ්‍යාපන ලබනවා ධර්මරත්න විද්‍යාලේ ඒ වගේ මේ පවුලට පිහිට වීම පිණිස එංගලන්තයේ ජීවත් වෙන අංජන විජේසිංහ මහත්මයා මම හිතන්නේ එතුමාට මතක් කරයින් පස්සේ එතුමා මූලිකත්වයේ අරගෙන විශේෂයෙන්ම එතුමාගේ මිය පරලෝගිය නන්දනී බාලසූරිය මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා නන්දනියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා තමයි අද මේ නිවස ඉදි කරන්නේ මේවා ඉතාමත් වටිනා කෘතවේදී පින්කමක් හැටියට සඳහන් කරන්නට පුළුවන් එනිසා අනුන්ට උපකාර කිරීම උදව් කිරීම මේ වගේ පිහිටවීම ඉතාමත්ම සත්පුරුෂ බෝධිසත්ව ගුණධර්මයක් හැටියට මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අපේ මේ පින්නතුන්ට ඇතිවිලා තිබිච්ච ඒ පීඩණය ඒ වගේ මේ හවුහරණක් නැතිකම ඉඳි හිටින්න තැනක් නොමිතිවීම හොඳට අවබෝධ කරගත්ත අපේ අනුන්දස් යාඳුර මට සිහිපත් කළා පොඩියට හදන්න කල්පනා කරපු මේ නිවස හොඳට හදලා දෙන්න මේ විජේසිංහ මහත්මයා මේ දායකත්වයේ ලබා දීම පිළිබඳවත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා ඉන්ද්‍රරතන හාමුදුරන් වහන්සේටත් නිසල ටීවී ආයතනයටත් අපි ඉතාමත්ම මේ සත්පුරුෂ ක්‍රියාව උතුම් වශයෙන් අගය කරමින් පුණ්‍යානුමෝදනා කරන අතර මේ වගේ සත්පුරුෂ ක්‍රියාවන් තුලින් ලබා ගන්නා උදාාර කුසලානිසංසයන් කරන කොටගෙන ඒ නන්දනී බාලසූරිය මහත්මියට අංජන විජේසිංහ මහත්මයා බලාපොරොත්තු වන ආකාරයට උතුම් අමාමා නිර්වාණ සම්පත්තියෙන් සැනසෙල්ල පිණසම හේතු වේවා වාසනා වේවා ප්‍රාර්ථනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ඉන්නේ අලුතින් ඉදිවන නිවසේ හිමිකරුවන් මේ ගෙදර ගෘහ මූලිකයා ඒ වගේම පවුලේ ප්‍රධානියා තමයි මේ අක්කා මොකද උනේ ඇත්තටම අර මුලකට ඉතින් අපි ගේ කඩාගෙන හිටුණා ගස් දෙකක් කැටිලා ඔව් දැන් ඒ ගස් කැඩෙන වෙලාවේ ගේ ඇතුලේ හිටියේ නැද්ද නෑ අපි හතර දෙනාම ගේ හිටියේ නෑ පුතා පන්සල ගිහින් හිටියේ හා තාත්තගේ දානේ හදාගෙන ගිය නිසා අපි තම්මලගේ ගෙදර හිටියේ හරි ඒක නිසා ජීවිත බේරුණා පවුලේ කී දෙනෙක් ඉනෝ දැක්කේ මායි දුව නෑ දැන් මෙතන ලොකු දුව හා මේ පුතයි ලොකු දුව දැන් රැකියාවක් කරනවද අන්ද ඔව් ඔව් කොහෙද වැඩ කරන්නේ මේ හච් එකේ කැන්ටින් එකේ උයන්ද යනවා හච් එක කියන්නේ ස්ථීර රැකියාවක් නෙමෙයි නෑ ඉතින් එදා මං හිතන්නේ පොයි දවසක ඉරිදා දවසක ඉරිදා දවසේ ගෙදර එනකොට වහලා ගිය ගේ කැඩිලා මේ වගේ ඉක්මනින් ගයක් හදාගන්න හිතුවද? එහෙත් නෑ. හිතන්නවත් දැ මට මම එක කෑල්ලක් හදාගෙන එන්න දැස් දෙනකොට තමයි මේ හාමුදුරුව ඇවිල්ලා මේ පණිවිඩය දුන්නේ. දැන් පුංචි දුව කීය පන්තියේ දින්නේ? මේ 6 වසර. පුතා කීයද? පුතා මේ අවුරුද්දේ ඔලෙවල්. ඔලෙවල් කරන්නේ. ලොකු දුව? ලොකු දුව ඉගෙනගෙන ඉවරයි. ඉගෙනගෙන ඉවරයි. දැන් මේ දෙදෙනාත් ගෙදරින්නම් තමයි ඉගෙන ගන්න. ඔව්. හිතවතුනේ ඔබට මවුන්ගේ ඇස් දැක්කන් පස්සේ තේරෙනවා ඔවුන් කතරම් ආර්ථික පීඩනයකින්ද ඉන්නේ කියලා. පෞද්ගලික ආයතනයක කැන්ටින් එකේ සේවය කරන්නේ. එයත් ස්ථීර රැකියාවක් නෙවෙයි. දියණියන් දෙදෙනෙක් සහ එක පුතෙක් ඉන්නවා. ලොකු පුතා සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටිනවා. අනිත් දියණිය 6 වසරේ. මෙතන තවත් නොකියුණු කතන්දරයක් තියෙනවා. එක ගෙදර දරුවන් දෙදෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ මොබයිල් ෆෝන් දෙකක් ඕනේ පැකේජ් දෙකක් ඕනේ මේ අම්මට පුළුවන්ද මේ දරුවන්ට ඒ දේත් කරලා මාසෙකට කන්න බොන්න ටිකක් දීලා ලක්ෂ 10ක් 15ක් වියදම් කළ මේ වගේ ගයක් හදන්න එක හීනයක් ඒ නිසා තමයි එංගලන්තේ ඉන්න අංජන විජේසිංහ මහත්මයා දේවදූතෙක් වගේ ඇවිල්ලා ඔබලාට පිළිසරණක් උනේ ඒ වගේම මා ඡායාරූපගත කරන පොඩි හාමුදුරුව මා වීඩියෝගත කරන පොඩි හාමුදුරුව ඔබට බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් විදියට ඔබලා ළඟට ඇවිල්ලා උදව් කරනවා අනුමදසි හාමුදුරුවත් මතක් කරන්න ඕනේ යක්කේ මොකද්ද කියන්න තියෙන්නේ ස්වාමින් වහන්සේලා දෙදෙනාට සහ එංගලන්තේ නංජන මහත්මයාට වඩා පින් අපේ හාමුදුරුවන්ට අපේ අනුමදස හාමුදුරුවද මාගේ මේ ඉන්ද්‍රතර හාමුදුරුව මේ මගේ පුතා පන්සල හා සම්බන්ධ වෙලා ඉන්න හින්දා මෙතෙන්ට වැඩම කරලා
මේ උපකාරය කරේ මං හිණකින්වත් හිතුවේ නැහැ මට මේ වගේ දෙයක් ලැබෙයි කියලා ඒ වගේම අංජන මහත්තයාට ගොඩාක් පිං අපිට මේ කරපු උදව්වට අංජන මහත්මයා මේ වීඩියෝව දැකලා මං දන්නවා ඔබ හිතින් අඬනවා කියලා අංජන මහත්මයා මං ඉස්සෙල්ලත් කිව්වා ඔබ මේ හදන්නේ ඔබේ මවපියා වෙනුවෙන් නෙවෙයි අකේ දෙත් කියන්නට ඕනේ මේ හදන්නේ නැන්දම්මා වෙනුවෙන් නැන්දම්මට පින්තක රත්තරන් වටින පුතෙක් ඉතින් පින් සිද්ධ වේවා කියන කාරණාවට අමතරව ඔබටත් මේ දරුවන් සමග මේ නිවසේ හැකි ඉක්මනින් පදිංචියට යෑමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම පොඩි හාමුදුරුවෝත් එක්ක කතා කරන්න ඕනේ දවස් කීයකින්ද ඔබට මේක ලැබෙන්නේ කියන දේ ඒ සතුටුදායක පණිවිඩය දවසෙත් මා එනවා ඔබ හොයාගෙන ඉස්සති පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්තයා අපි දෙදෙනා හමු වෙලා තියෙන බොහෝ අවස්ථාවල හමුවන්නේ ඉදි කරමින් බවතිර නිවාස ළඟ මම හිතනවා අපේ සංසාරයේ කරලා තියෙන පින් වල ප්‍රතිඵලයක් සාමාන්‍යයෙන් මේ 10 වතාවක් හම්මනොත් 7 වතාවක් හම්මන්නේ මේ වගේ මොනාර හොඳ වැඩක හොඳ වැඩක සහ ඉදි කිරීමක් නැත්නම් කාට හරි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අනිවාර්ය මහත්තයා මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්න ඕනේ මේ වෙනකොට දැනට අවුරුදු 3ක් විතර ඇති ඒ අවුරුදු 3ට මගේ මූලිකත්වයෙන් සහ පිටරට ලංකාවේ අපේ සත්පුරුෂ මිනිසුන්ගේ ආධාර උපකාර මත මේ නිවසත් එක්ක දැනට නිවෙස් 3ක් හදලා තියෙනවා වැසිකිලි 8කට ආසන්න ප්‍රමාණයක් මම නිර්මාණය කරලා දීලා තියෙනවා ඉතින් ඒ බොහෝම දෙයක් මට කරන්න ශක්තිය එන්නේ මගේ මුදල් නෙමෙයි ඇත්තරම අපි ලොකු සල්ලි දෙන හාමුදුරුවෝ නෙමෙයි ඒ හැම මුදලක්ම මට හම්බ වෙන්නේ විදේශ රටවල ලංකාවේ ඉතාමත්ම දුක් විඳින මිනිසුන්ගේ ආධාර ඊට අමතරව අධියාරවත්තේ හදන කෝටි 4 ඒ සුවිසල් ගිලන් වික්ෂරෝහල විශේෂයෙන් මහත්යක මම මතක් කරන්න ඕනේ මම අවුරුදු ගාණක් අසනීපෙන් හිටිය ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මගේ තියෙන හීනය තමයි ගිලන් වික්ෂූන් වහන්සේලාට ආයතනයක් හදන එක මේ වෙනකොට ලක්ෂ 35කට 40කට ආසන්න අපි හදලා තියෙනවා ඉතින් අපි මේ වික්ෂු ගිලන් ආයතන හදර අතරතුර මහත්යා අපෙන් විය යුතු දෙයක් තමයි අපේ අසරණ මිනිසුන්ට දව කරන එක ඉතින් ඒ නිසා තමයි මම මේ නිවසත් ආරම්භ කරේ ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ නිවසට එනකොට මම හිතාගෙන ආවේ නැහැ මේ ගේ හදනවා කියන බලාපොරොත්තුවක් තිබුණ නැහැ. නමුත් පිනත් අපේ අනෝමදස් හාමුදුරුවත් එක්ක ආවන් පස්සේ මම මේ නිවසේ ෆොටෝ දෙක තුනක් ගහගෙන මටත් හරි දුකක් ඇති වුණා. මගේ Facebook page එක හරහා මම ෂෙයා කළා. ෂෙයා කරයින් පස්සේ මහත්තයා මේක දහස් ගාණක් බැලුවා මිනිස්සු. ඒ අතර එංගලන්තේ ජීවත් වෙන අංජන විජේසිංහ මහත්තයා මට කතා කරලා එතුමා කිව්වා සයිනන්සෝ ඒ ගෙදර අපි හදමු. අපි හදලා විශේෂයෙන් එතුමා මතක් කරන්න ඕනේ මහත්තයා මේ බොහොමත්ම සංවේදී වුණා මේ ගේ දැකලා සහ දියණියන් දෙපළ පුතාගෙන අහලා එතුමා තමයි මේ නිවස ආරම්භ කරන්නේ හදන්නේ එතුමාගේ මූලිකත්වයෙන් ඉතින් එතුමා තමයි සියලු මූල්‍ය දායකත්වය වෙන කිසිම කෙනෙක්ගේ රුපියලක් නැහැ එතුමාගේම මූල්‍ය දායකත්වයෙන් තමයි මේ නිවස හදන්නේ ඔබට හිතනවා ඇති ඔබ සමහර වෙලාවට චෝදනා කරනවා Facebook එකේ ඉන්න හාමුදුරුවන්ට ඔබ චෝදනා කරනවා ස්මාර්ට්ෆෝන් තියාගෙන ඉන්න හාමුදුරුවන්ට හාමුදුරුවන්ට මේ වගේ ෆෝන් එකක් මොකටද කියලා ඔබ අහනවා නේද? මේ හිතින් අහන්න. හදවතින් අහන්න. ඔබ දවස් කීයක් හාමුදුරුවන්ට බැන්නද? Facebook එකේ ඉන්නවට. අපේ පොඩි හාමුදුරුවන්ට නෙවෙයි වෙන හාමුදුරුවන් වහන්සේලාට. ස්මාර්ට්ෆෝන් භාවිතා කරන හාමුදුරුවන් වහන්සේලාට කොච්චර බැන්නද? මොකටද කියලා. ඔව් මෙන්න උත්තරේ. පොඩි හාමුදුරුවෝ කෙනෙකුට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා කියන්නේ ඒ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගෙන මෙන්න මේ වගේ වැඩ කරන්න පුළුවන් කියන දේ අද ලෝකයාට පෙන්වලා තියෙනවා ඉන්දරතන පොඩි හාමුදුරුවෝ ගත්ත ෆොටෝ දෙක තුනෙන් තමයි අංජන මහත්මයාට මේ විනාශය දකින්න පුළුවන් උනේ ඒක දකින්න මාධ්‍ය තමයි සමාජ මාධ්‍ය ඒ තමයි Facebook එක අපි හාමුදුරුවනේ Facebook කියන්නේ යකෙක් දලිපිහක් වගේ දලිපිහක් වගේ විශේෂයෙන්ම හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට අනිවාර්යෙන්ම මහත්තයා ඉතින් මේ වෙනකොට මගේ මමත් දකින්න ඉතින් ස්වාමීන් වහන්සේලාට ප්‍රහාර එල්ලෙනවා මොකටද හාමුදුරු පාවිච්චි කරන්නේ කියලා. ඒකේ දෙපැත්තක් තියෙනවා මහත්තයා ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්‍ය භාවිතා කරන උන යහපත් දේවල් වලට මේ කළා තියෙන එක තමයි. යහපත් දේවල් වලට ධර්මීය ප්‍රචාර වැඩවලට ඒ වගේම තමයි අසරණ මිනිසුන්ගේ දුකේදී පිහිට වෙන්න පුළුවන් ආභරණයක් කරගන්න පුළුවන් මහත්තයා මේ නව තාක්ෂණය කියන දේ. ඉතින් මම YouTube නාලිකාව, Nesara TV නාලිකාවත්, Facebook හරහාත් මම හැම වෙලේම උත්සාහ කරන්නේ සමාජයට යම්කිසි වැදගත් දෙයක් කරන්න. හාමුදුරුවනේ දැන් අපි අම්මයි දරුවෝ ටිකත් එක්ක කතා කරන්නේ. මේකේ හදන්න අවුරුදු කීයක් යනවද? මහත්තයා ඇත්තටම මට මේ නිවස හදන්න උපරිම මාසයයි යන්නේ. මාසයක් ඇතුළත මම මේකේ හදලා බාර දෙනවා. ඉතින් මේ නිවසේ උදවියටත් මම ප්‍රකාශ කළා තියෙන උපරිම මහන්සි වෙන්න කියලා.
इति महते अत्रम मम मे विलावे प्रकाश करोनी मे निवस हदल दिन बासुन्ला अतुदव दिनाट हेमदाम मेक निकंकर पुलवंद इति उपरीम दवसा दिखा के अविल्ला निकंकर लदे नमूते पौल जीवित तीन इतनी मंग अंजन महत्र प्रकाशकरा युतम मैं प्रकाश कला मुल अभी बलमु ये वेडकर पुंजी मुदलाग्यवागन मे निवस मस कतुत हदल निमकर अद जूली मसे दुलाद हा मुद्र अंगे दिनगणन किरीमट अणु अगोस्त मसे दुलाहा बार दिन बार दिन एक गमे इन उदाउ करना है मोगे म श्रमदायक लबनो थिंग थवत एक मांगे ई थिंग मास के इन निवस हदल इवर करना अंजन महात्म्य आगे करुणा वत्ते पड़ी हाम द्रोणे अवसान वशे अब हम सिर मुखा देखिए अंतिम अत्र मेला वे अवसान वशे प्रकाश कराने मे मगे हदन अवसान गिदर अत्निमी मी तोड़ा दहस कानक मन निवे सिद्धि कलाई मे वे नकोड़ महाते अत्र म इतामत्म सतुटि मम्मी समाज सत्कार्य करणव पिनत अंजन विजय सिंह महात्म्याट इतमगे पौली हेम दिनाटम मम्मी वेला पुण्यानुमोदना करण जीवित खावदावत नुदकपु स्वामीन हंस नमक विश्वास करला इतम मूलिक अत्यरगत्त मगे विश्वास मत मावे विश्वास कल मे निव साधल दें इतिंग तुमट तुमगे पौली हेम दिनाटम बलापुर हेमदेम सारथक करगन एट मंग पुण्यानुमोदना करणव आशीर्वाद करणव लंकावासी लोकवासी हेम दिनाटम मे निवस देखल आने हुई के साधुना देख रहे हेम दिन आटमें निधुक निरोगी प्रार्थना करना विशेष वबूमाटा मैं आशीर्वाद करना अभी नितर मैं कपेल मेड स्टान करना वयस अवरदू तिहत्ति पड़ी हा मुद्रोगे दनट गेवाल तुना खादल इट अमदरव लंकावे इधन विशालतम भिक्षुगिंड्रोहल नूरेलिए अदियारे वेदम कॉटि हतरा मे अगय नितरम मम की अन्े मे अगय कॉटि हतर एकतुकान पुलवान पिन्मत ओबट एक निशावे ओबट ताम वयस अवृद्ध पनहत् इक्मला नैत्वेन्न पुलवान ईट वेडिवेन्न पुलवा कल्पना करबे अति मेवनी पुण्यकर्म्या सिधुनाद पड़ी हा मुद्रे कत्ल बेदगा निसल टीवी इन्नवा ऐट मध्य अनुग्रह लादेन्न मेघेदर बित्तिबेंदला वहल गेसु सेनिन ओंगे सितर सिनहमकरगेन गेट एतलु वेन दवसे पुन कलस पिरेन्नट सिनहव सतुट अरगेन अपि एनवा नालिकावक विदियट यूट्यूब अवकाशेन ओबट तेरुवन सरणाय निसल टीवी अपिव नेरबुवाट मे वीडियोव तवत केनेकुट बलन्न शेयर करन्न सब्सक्राइब करन्न अब तेरवा सरण आए।